මත්ද්‍රව්‍ය ලෝකේ ආණ්ඩු පෙරලනවා මත්ද්‍රව්‍ය ජාවාරංකාරෝ. මත්ද්‍රව්‍ය ජාවාරංකාරය ලෝකේ දේශපාලඥයින් විනාශ කරනවා, ඊට විරුද්ධ වෙන අය. මම දැන් සති 3කට කලින් ගිය පිලිපීනේ මත්ද්‍රව්‍ය වලින් රට විනාශ වුණා. ඉන්න ජනාධිපතිතුමා ජයග්‍රහණය කරවිවේ එතුමා ගත්ත ඡන්ද ප්‍රතිශතයේ පිලිපීනේ 39.9 ගානක්. එතුමා අතර ගත්ත පළවෙනි දේ කුමක්ද? පිලිපීනේ මත්ද්‍රව්‍ය අලෙවි කරන අය විතරක් නෙවෙයි, ජාවාරංකරුවෝ විතරක් නෙවෙයි, කොහේ හරි තැනක විෂ මත්ද්‍රව්‍ය, හෂීෂ්, කොකේන්, මරිජුවානා, අයිස් මේ වගේ දේවල් පාවිච්චි කරන කෙනෙක් හිටියොත් ඔහුවත් ඉවර කළා දැම්මා. මං ගිය සතියේ සිංගප්පූරුවේ ගියත් ඒ වැඩසටහන අමතරව මත්ද්‍රව්‍ය පිළිබඳව ඒ විශේෂඥයින් සමග සාකච්ඡා කළා. පිලිපීනේ විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අලෙවි කරන අයට මරණ දඬුවම දෙන්නේ විදුලි පුටුවෙන්. විදුලි පුටුවෙන් ඉන්දියාවේ මරණ දඬුවම දෙනවා, ඇමරිකාවේ මරණ දඬුවම දෙනවා. මමත් මරණ දඬුවම ළඟදීම දෙනවා. මේ රට බේර ගන්න ඕනේ අපි. මේ උතුම් ලෝකයාද තේරවාදී බෞද්ධ දර්ශනයේ මූලස්ථානය. හාමුදුරනේ, අපේ රටට විරුද්ධව නොයෙකුත් විදෙස් බලවේග ක්‍රියාත්මක වෙනවා. තේරවාද බෞද්ධ දර්ශනයට විරුද්ධවාද මේ රටේ එක්තරා සුළු භික්ෂූන් වහන්සේලා, පිරිසක් ඔබ වහන්සේලා දන්නවා. බෞද්ධ දර්ශනය පිළිබඳව, බුදුන් වහන්සේගේ උපත පිළිබඳව ඉතාමත් වැරදි අර්ථකථනයන් කරමින්, පොත් මුද්‍රණය කරමින් මේ රටේ බෙදා හරිනවා. ඒ පිටිපස්සේ ඉන්නේ ඒවාට සල්ලි දෙන්නේ NGO, රාජ්‍ය නොවන සංවිධාන. ජාතික ලේකනාරක්ෂක දෙපාර්තමේන්තුව කොළඹ මූලස්ථානයේ, එතන මේ රටේ උරුමය, අපේ වැදගත් ලියකියවිලි, වසර දහස් ගානක අප විසින් ආරක්ෂා කළ, සුරක්ෂිත කළ, කාටවත් නොදුන්නු දේවල් පහුගිය දවස්වල රජයේ කිසිම අනුදැනුමක් නැතුව, කිසිම එකඟතාවයක් නැතුව, අනුමැතියක් නැතුව විදේශ රටකට සියල්ලම දීලා තියෙනවා. ඒ නියමිත ඇවිල්ලා ඒවා ෆොටෝ කොපි කරලා ස්කෑන් කරගෙන ඒ සියල්ල අරන් ගිහින් තියෙනවා ජාතික ලේකන ආරක්ෂකයෝ. එක් පැත්තකින් බෞද්ධ දර්ශනය විකෘති කරලා පෙන්වන්න ගෙනියන කුමන්ත්‍රණ, තවත් පැත්තකින් ජාතික ලේකන ආරක්ෂක ආයතනය වැනි අපේ උරුමයන්, අපේ මහා සංස්කෘතියක් සමග ගොඩනැගිත ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ ඒ මහා වටිනාකම් විනාශ කරන කුමන්ත්‍රණ, මේවා අප විසින් තේරුම් ගත යුතු වෙනවා. මේ මත්ද්‍රව්‍ය පිළිබඳව මෙවැනි තත්වයක් මේ රටේ ඇති වෙලා තිබෙන්නේ එය එක්වර නොව මේ ක්‍රමානුකූලව ක්‍රියාත්මක වෙච්ච පැහැදිලි සංවිධානාත්මක වැඩපිළිවෙළක් මේ රට විනාශ කරනවා. ඒ නිසා අපි මත්ද්‍රව්‍ය මර්ධනය සම්බන්ධයෙන් මේ ගෙනියන වැඩසටහනේ මේන් රාජ්‍ය නිලධාරී මහත්තුරු දන්නවා, විදුහල්පතිතුමාලා දන්නවා, දිශාපතිතුමා ඇතුළු යුද නාවික, ගුවන්, පොලිස්, සුරාබදු, සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය මේ සෑම කෙනෙක්ම දන්නවා. අපි පහුගිය අවුරුදු කීපය තුළ ආයතනවල ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් සම්බන්ධයෙන් චක්‍රලේක කොච්චර නිකුත් කළාද, මේ වගේ සාකච්ඡා සම්මන්ත්‍රණ රටේ කොච්චර තිබ්බද, ආයතන ප්‍රධානීන් ගෙනල්ලා කොච්චර තිබ්බද. හැබැයි ඒ චක්‍රලේක අනුව, උපදෙස් අනුව ඒ ක්‍රියාත්මක කළ වැඩසටහන සැබෑ ලෙසම එසේ සාර්ථකව රටේ ක්‍රියාත්මක කළා නම් අර මත්ද්‍රව්‍ය මර්ධන ජාතික සතියේ පාසල් දරු අහන ඒ ප්‍රශ්නේ දරු අහන්නේ නැහැ. ඒ වැඩසටහන සමහර තැන්වල හරියට ක්‍රියාත්මක වුණා, සමහර තැන්වල නැහැ. ඒ වැඩසටහන් ක්‍රියාත්මක කළා නම් අපි දීලා තියෙන උපදෙස් අනුව සෑම දෙපාර්තමේන්තුවකම
මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයක් හැදෙන්න ඕනේ. හදලා තියෙනවා හුඟක් තැන්වල. සෑම රාජ්‍ය ආයතන අමාත්‍යාංශයක දෙපාර්තමේන්තුවක සංස්ථාවකම සෑම දිස්ත්‍රික් ප්‍රධානීන් ඉන්න සෑම තැනම මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයක් හැදෙන්න ඕනේ. සෑම ග්‍රාම සේවා වසමකම මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය හැදෙන්න ඕනේ. මත්ද්‍රව්‍ය මර්ධනය සඳහා රජයේ ගෙන වැඩපිළිවෙල අපි ශක්තිමත් කරනවා වගේම අද මේ මාතර මේ වැඩසටහනේ අවසානය නොව පහුගිය අවුරුදු 4ක් ගෙන ගිය වැඩසටහනේ තවත් ප්‍රබල ගමනක ප්‍රවේශයක් නැත්නම් ආරම්භයක් කියලා මම ඔබට කියනවා. පාසල් දරුවා තමයි සමාජයට යහපත් පණිවිඩයක් ගෙන යන්න හොඳම පණිවිඩකරුවා. ඒ නිසා අපි මේ වර්ෂයේ විශේෂයෙන්ම පාසල් දරුවන් රාජ්‍ය නිලධාරීන් මුල් කරගත් විශේෂ වැඩසටහන් කීපයක් ඉදිරි මාසයක දෙකක කාලය තුල අපි ක්‍රියාත්මක කරනවා. මේ වැඩසටහන් වලට නොඑක් ආකාරයේ අපහාස උපහාස කරන අයත් ඉන්නවා. මම දැන් අද උදේ එන්න කලින් බලපු මාධ්‍ය වාර්තා මම දැක්ක කීප පළක කියලා තියෙනවා මේ මත්ද්‍රව්‍ය මර්ධන වැඩසටහනත් බොහොම අවඥාවට ලක් කළා. උපහාසයට ලක් කළා. මං කියනවා මොන මුහුණුවරින් පෙනී සිටියත් ඒ අය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සම්බන්ධය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අති විශාල මුදල් සම්භාරයක් මේ සඳහා වැය කරනවා. ඔවුන් මොනතරම් ප්‍රබලද කියන එක ඔබ දන්නවා. මතින් නිදහස් රටක් ගොඩනැගීමේ මේ පුළුල් ජාතික ව්‍යාපාරයට ඔබේ ජීවිතේ බේරා ගන්න, ඔබේ දරුවන් බේරා ගන්න, ඔබේ අනාගතය සඳහා ඔබ වෙනුවෙන් සකස් වූ මේ පුළුල් වැඩපිළිවෙලට ඔබ නායකත්වයේ ගන්න. ඔබේ නායකත්වයට ඒ පසුපස අපි එනවා. ඒට අවශ්‍ය සහයෝගය අපි දෙනවා, රජය ලබා දෙනවා. මෙහි නායකත්වයේ ගත යුත්තේ ඔබයි. දෙමව්පියන්, රාජ්‍ය නිලධාරීන් මෙහි නායකත්වයේ ගැනීම අවශ්‍යයි. මෙහි තිබෙන බැරෑරුම් තත්ත්වය, මේ තිබෙන මහා ජාතික ව්‍යසනය, මේ මහා ජාතික ඛේදවාචකය මර්ධනය කරන්න, අවසන් කරන්න මම පෙරේදත් කිව්වා. LTT ත්‍රස්තවාදීන් විනාශය කළේ කෙසේද? මේ රටේ යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදාව සහ පොලිස් සිවිල් ආරක්ෂක. එසේම මම ඒ අයට පවරනවා, මේ වගකීම පවරලා දීලා ඉවරයි. LTT ත්‍රස්තවාදීන් විනාශ කළ සේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විනාශ කළ යුතුයි කියන කාරණාව.